අපි අනුන්ගේ යැපෙනපත්ටපත් වෙලා තියෙනවා. දෙවැනි එක ළමයි දෙන්නාගේ මානසික මට්ටම බොහොම පහළ වැටලා තියෙනවා. මොකද පොඩි පුතා විවිධ ලෙඩ වර්ග කියනවා. ඒ කියන්නේ හඳුනන්නේ නැති ලෙඩ කියනවා සමහර කලාට පපුරි දෙනවා බඩු දෙනවා ඒ වගේ. මේ මොකද මානසික ආතතියෙන් පෙළෙනවා කියන එක මට දැනලා තියෙනවා යා. ලොකු පුතා වෛරෙන් ඒක තමයි පවුලේ තියෙන පසුබිම. මේ ටික ඔක්කොම එකට ගැට ගහ ගන්න තමයි මම උත්සාහ කරන්නේ. මම බෙහෙත් ගා පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කළා මම කොහොම හරි අර දෙන්නව මගේ දේවල් පෙන්වන්න නැතුව ඒ දෙන්න එකට ගැට ගහගෙන ගිනියන් තමයි උත්සාහ කරන්නේ. එකක් මට දැන් බය හිතෙනවා. මොකද මට දැනෙනවා දැන් මේක සඳහා පැහැදිලිව කුමන්ත්‍රණය වෙච්ච කණ්ඩායමක් ඉන්නවා කියලා. එක පහුගිය කාලේ මට නිර්ණායක දුරකථන ඇමතුමක් ආවා. ඒකෙදි ඉස්සෙල්ලාම උදව් කරන්න කියලා කතා කළා. ඊට පස්සේ ඒගොල්ලන් කිව්වා මේ ප්‍රගිද්ද දේශපාලන තත්ත්වය ගැන අහලා ප්‍රගිද්ද ජෙනරාල්ට වැඩ කළා නම් එයා දේශද්‍රෝහියෙක්. ජෙනරාල් දේශද්‍රෝහියෙක් ඒක නිසා අපිට උදව් කරන්න බැහැ කියලා. ඒක ජර්මන් වලින් නම් කණ්ඩායමක් කියලා කතා කළේ සිංහලෙන් කතා කළේ. ඒක එකක්. ඊට අමතරව දැන් විවිධ පුවත්පත් වලින් විවිධ කණ්ඩායම් විසින් ප්‍රගිට මඩ ගැහිණි ව්‍යාපාරයක් තියක් කරගෙන තියෙනවා. මම අන්තිමටම කතා කරපු නිලධාරියා තමයි සීසීඩී එකට ගිය වෙලාවේ මම අණ්ඩතෙන් සේනානායක මහත්තයා හම්බ වෙන්න. එතන හිටපු පොලි ඔයිසි එයා තමයි මට අන්තිමට හම්බෙච්ච නිලධාරියා. ඒ කියන්නේ පොලිසිය නිලධාරියා. එයා කිව්වේ එයාගේ කතාවෙදී ඒගොල්ලන් වැඩ කරනවා කිව්වා. ඒගොල්ලන්ට කිසිම බාධාවක් නැති ඒගොල්ලන් වැඩ කරගෙන යනවා කිව්වා. ඒකල්ල එයා කිව්වා මගෙන් මම සාත්‍රයක් වද කියලා. මං එයාට දුන්න උත්තරේ මං සාත්‍රය ඇහුවා. මොකද මං සාත්‍ර කීපයක් ඇහුවා. මේ සාත්‍රවලින් එක එක වෙයි එක එක කතා කිව්වේ. නමුත් මට මේ එකම සාත්‍රයකින්වත් කිව්වේ නැහැ ප්‍රගිත් ජීවතුන් අතර නැහැ කියලා. මට ඔයා කියන්න ප්‍රගිත් ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන එක තමයි මං එයාගෙන් ඇහුවේ. එතකොට එයා කිව්වා කලබල වෙන්න එපා. අපි වැඩ කරගෙන යනවා. එහෙම හිතන්න එපා. ඔයාට අවුරුද්දට ඉස්සෙල්ලා යහපත් ආරංචියක් ලැබෙයි කියලා. නමුත් ඊට පස්සේ මේ වෙනතුරු කිසිම ආරංචියක් නැහැ. දැනට උසාවියේ ක්‍රියාමාර්ගයේ යනවා. මීට අමතරව මොකද මේ විවිධ කණ්ඩායම් උත්සාහ කරන ප්‍රගිත් හැංගිලා ඉන්නවා කියලා. අනිවාර්යයෙන්ම මම ප්‍රගිත් හොයා ගන්නවා. මේ ප්‍රගිත් හොයා ගැනීම සඳහා මම මට කළ හැකි උපරිම දේ සංවිධානය වීම. මේ හරහා කරන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ගයන් මම කරනවා. ලංකාවේ මේ සඳහා උදව් කරන බොහොම අතලොස්සයි පුවත්පත් කලාවේදී. මොකද විශේෂයෙන්ම ආණ්ඩුව හා ආණ්ඩුවේ නිලධාරීන් එක්ක සම්බන්ධ අය කරන්නේ මේක පාවිච්චි කළා මඩ ගැසීමේ ව්‍යාපාරයක් කරන්නේ මේක. ඒ උදව් කරන කණ්ඩායමත් එක්ක මම ඉදිරියට යනවා.